රැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීමට අද පසුරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා. ඒ පැවැත්ුණේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පසුරුවේ ප්‍රථමයෙන් රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි. එයට සහභාගී වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභා සමාජිකයින් පසුරු පහ පමණ වන විට කොළඹ පදනම් ආයතනයේ රැස්ව සිටියා. පක්ෂීය සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීමෙන් අනුතුරුව මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වුණා. ඉන් අනුතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවද එම ස්ථානයේදී රැස්ුණේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විධායක සභාව පැයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් අනුතුරුව අද පස්තරු 7:30ට පමණ අවසන් වුණා. දහනමෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට සහාය දෙන්න එකඟ වුණා. ඒ වගේම එය විධායක සභාවෙත් ඒකමතිකව අනුමත වුණා. ඒ සමගම 20 වෙනි සංශෝධනය ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න අධිකරු ජනාධිපතිතුමා සහාය ලබා දෙන බව ප්‍රකාශ කෙරුවා. ඒ අනුව විධායක සභාවත් මධ්‍යම කාරක සභාවත් විශේෂයෙන්ම 20 වෙනි මැතිවරණ සංශෝධනය පිළිබඳ වූ කෙටුම්පත කැබිනට් මණ්ඩලය තුන අනුමත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටත් ජනාධිපතිතුමට ස්තුතිය පළ කළා. විශ්වාස කරනවා 19 සම්මත වූ जनाधिपत मंत्री दहनमेट मुकद दहनमेट विरुद्ध मंगिताली मकर अपे मध्यम कारक सभा ज्येष्ठ सामाजिक युवत्कर्ण वस्तना गील नग्गे यूएनपी वेदिका भी नवे वमे देश वेदिका ये सह एक नवत वार्य मध्यम कारक सभा तंत लादेन गील इधन जनाधिपत क्यूवा ये गैन अभ्याचना वद्रिपत्कर गील मंगीत अभी तीसराट यान पुलवांग वे यहाने हरियट करो එහෙම නැතුව එක එක්කෙනාව දඩමීම කරගෙන දඩයන් කරගෙන යන්න ගියොත් මේවා අසාර්ථක වෙයි. දැන් අපේ හිටපු ඇමතිවරු පවා අද අරන් තිනවා අත්තරංගුවට. එකඟතා සාකච්ඡා හරහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත නොහැකි පසුබිමක එය සම්මත කර ගැනීම වෙනුවෙන් ජනතාව සමග පාරට බසින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකාරී ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි. මෙම සංශෝධනය සම්මත කර ගැනීම අවසන් කඩයිම තිබෙන පාර්ලිමේන්තුව. ඒ සඳහා 9 සහ 10 කියන දෙදින දින යොදාගත්. 20 සහ 21 කියන දෙදින දින යොදාගත්. දැන් 27 සහ 28 කියන දෙදින තුල දින යොදාගෙන තිබෙන. අනෙක් හැම අවස්ථාවකම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නියෝජනය කරන නායකත්ව දරන පක්ෂයේ මැදිහත්වීම මත කුමන්ත්‍රණ කාර්ය ක්‍රියාකාරීත්වයක් මත මේක පස්සට දාලා තිබෙන. ඒ නිසා මෙම தත්ත්ව පරාජයටපත් කිරීම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිට ප්‍රජාතන්ත්‍රවාදයගෙන මේ රටේ ජනතාවගේ පූර්ව වගකීමක් ලෙස අපි සලකනවා. ඒ නිසා සංශෝධනය සකස් කරන්න අපි මැදිහත් වෙලා තිබෙනවා. විධායක සභාවට සාකච්ඡා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකතුන් සාකච්ඡා වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා සමග ඇතිවිච්ච සාකච්ඡාවල අපි මැදිහත් කරමු බවට පත් වී තිබෙනවා. දැන් එම සීමාවෙ මේ සම්මත කරගැනීමේ බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාව විරෝධතාවයන්ට කැඳවීම හරහා මේ සම්මත කරගැනීම තමයි දැන් ඉතිරි වී තිබෙන මාවත කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා 27 28 කියන දෙදින තුලවත් පාර්ලිමේන්තුවේ මේ සම්මත කරගැනීම සඳහා ජනතා පෙළ ගැස්වීමට අපි සූදානම්. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අදහස් පළ කළා. 19 වෙනි සංශෝධනය දින 100 අගභාගය වෙනකන් ඉන්න උමනාවක් අපිට තිබුණේ නැහැ. අපික සූදානම් කරගෙන තිබුණේ අපිට පළවෙනි සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්කම තිබුණා. නීති ගැටුම්පත් සම්පාදකතුමත් ආචාර්ය ජාම්පති වික්‍රමරත්න මැතිතුමත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන්
මමත් විපක්ෂයේ වෙනුවෙන් මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාත් එකඟ වුණු කරුණු පමණක් තුලත් කරලයි අපි 19 වෙනි සංශෝධනය කෙටුපත් කරලා ඉදිරිපත් කළේ. ඒක නිසා කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නැහැ කියන්නේ ඒ ක්‍රමයට ඒගොල්ලන්ට එකඟ වෙන්න බෑ කියලා. මේ රටේ 27 28 කියන්නේ අපේ රටේ පරිවර්තනයක් සිද්ධ වෙන යුගය උදා වෙන දවසක් පක්ෂ ભેදයෙන් තොරව ඇමතිතුමාලට මන්ත්‍රීතුමාලට ආයාචනය කරනවා මේ 19 වෙනි සංශෝධනයට 27 සහ 28 අපිට සහයෝගය දෙන්න 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත උස්සන්නේ නැති කෙනා මේ රටේ දේශද්‍රෝහියෙක් මේ රටේ ජාතිද්‍රෝහියෙක් අපි ඒ අවනඩුව ජනතාව ළඟට ගෙනියන්න සූදානම් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමු බවට පළ වූ වාර්තා අසත්‍ය බව අමාත්‍ය රවුෆ් හකින් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැනට පාර්ලිමේන්තු ඉදිරියේ තියෙන්නේ එක කෙටුම්පතයි 19 වෙනි සංශෝධනයේ විතරයි. 20 වෙනි සංශෝධනයේ පිළිබඳව කතා කරාට එවැනි පණතක් තාම පාර්ලිමේන්තු ඉදිරිපත් වෙලා නැහැ. අපි සාකච්ඡා කරමින් යනවා. ඊයේ කැබිනට් මණ්ඩලෙදි අලුත් සංශෝධනයක් ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමා යොමු කළා. නමුත් මේ පිළිබඳව මම තරයෙන්ම අපි විරෝධය පළ කළා. මොකද මේ පිළිබඳව සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ සාකච්ඡා නොකර ඒවා අනුමත කරන්න අමාරුයි. සමහර පත්‍රවල අද පළ වෙලා තිබෙනවා. අලුත් මැතිවරණ ක්‍රමයේ පිළිබඳව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නයි කියලා. ඒක සාවාද්‍යයි. එහෙම දෙයක් සිදු වුණේ නැහැ. දැන් මැතිවරණ සංශෝධන විධිවිධාන පිළිබඳව පක්ෂ අතරේ විශාල මත ගැටුම් තියෙනවා. ඉතින් මේවා නිරාකරණය කරගෙන සම්මුතියක් ඇති කරගෙන තමයි ඒක කළ යුත්තේ. මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේවන විට සිදුවන අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම පිළිබඳව දේශපාලන පක්ෂ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා. කාවහරි ප්‍රශ්නයක් අහන්න ඇතුළට ගත්තාම ඕගොල්ලෝ අහන මොන්නේ මේකද යහපාලනේ කියලා. මතක් කරන්න එපා මේ රාජපක්ෂලාට මේ රටේ වෙනම නීතියක් නැහැ. අද හදන්නේ රාජපක්ෂලාට වෙනම නීතියක් ඇති කරන්න. ඒගොල්ලෝ මොන වැරද කරත් මිනිමෙරුව තොරගම් කරත් ඒගොල්ලෝ බේරෙන්න ඕනේ කියලා මේ වටේ ඉන්න හෙන්චයියෝ ටික හිතන්නේ. ඉතින් එහෙමනම් කොම වැරදි කරන මිනිස්සු හිරෙයින් ඔක්කොම එළියට දාන්න ඕනේ. මොකද අපේ විනයක් රටයක් තියෙනවනේ නීතියක් තියෙනවනේ නීතිය අනුව ක්‍රියාත්මක වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙනකොට අල්ලස් කොමිසමේයයට ගහනවා, පොලිසියට ගහනවා, CID එකයට ගහනවා. ආද ආණ්ඩුව තමන්ගේ දේශ පාලන දඩේම පටන් අරගෙන තිබිලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිරූපයට හානි කරන් සාවද්‍ය කරුණු බොරු චෝදනා ඇතුළත් කරගනිමින් අද බොළඳ උත්සාහයක ධර්ම. ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අපහාසුතාවට අපහාසයට පත් කරන්න, ඒ වගේම ඔහුගේ චරිතය ඝාතනය කරන්න, ජනප්‍රියතාවය නැති කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් අපිට ගැටලු තිබෙනවා. එවගේම ඔහු ආර්ථිකයේ මෙහෙයුපාකාරය සම්බන්ධයෙන් අපි ආණ්ඩුව තුල ඉඳලත් විවේචනය කළා තිබෙනවා. ඔහු සමහර දේශපාලන තීන්දුව తీරන ගත ආකාරය පිළිබඳවත් අපි ආණ්ඩුව තුල ඉඳලත් සමහර විවේචන සිදු කළා තිබෙනවා. ඒ නිසා අපි සමහර කරුණු කාරණා වලදී ඔහුගේ දේවල් වලට එකඟතාවය පළ කරන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා දිවි නැගුම අරමුදලේ මහා පරිමාණයේ දූෂණ සිදු වෙලා තියෙනවා කියලා චෝදනාව තියෙනවා. දැනට තියෙන විස්තර අනුව මේකේ අයිස්කන්දේ මුදුන පමණයි. දැන් බලන්න මේ බැසිල් රාජපක්ෂගේ පවුලේ අනිත් අය මේ නීතියෙන් පැනලා යන්න හදනවා. හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මේක දේශපාලන පරිගැණීමක් නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාවත් දාලා තියෙන්නේ සිරගෙවල් වල රෝහල් වලට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නම් ඇමති කෙනෙක් නම් රෝහල් වලටයි යන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා නම් එතන නෙමෙයි යන්නේ, කෙරීම සිරගෙදර යන්නේ. බරුවට කෑ ගහනවා. බැසිල්ට විරුද්ධව තියෙනවා නම් වහාම ක්‍රියා කරන්න ඕන. නීතිය ඉදිරියට ගෙනියන්න ඇයි බලබලා ඉන්නේ? නිකන් බරුවට චෝදනා නගන්නේ කියලා කෑ ගහනවා එකපැත්තට. ඊට පස්සේ බැසිල් අල්ලගෙන ප්‍රශ්නයක් අහන්න ගත්ත ගමම ඊළඟට කෑ ගහනවා, වීරයේ කැල්ලුවෝ, වීරයේ කැල්ලුවෝ, අපේ වීරයන්ට අපහාස කරනෝ කියලා ලතෝනි දෙවිං දෙන විශාල කෝලහලයක් කරනවා. අපිට පේනවා ඉතාම පැහැදිලිව මේගොල්ල මේ ගැලවිජ්ජාවක් කරන්නේ සහ ෆැෂිස්තාලේ තමන්ගේ බලවේග ගොඩනැගීමක් කරන්නේ. මේගොල්ල මේ රටේ ජාතික කොඩියට අපහාස වෙන විදිහට ජාතික කොඩිය කප්පාදු කරලා රතු පාට ගාගෙන රතු සිංහයෙක් දාගෙන බල්ලෙක් කරලා සිංහයව එතන ගෙනල්ලා රතු කොඩියක් වන්නනවා ජාතික කොඩිය වෙනුවෙන්. රාජපක්ෂත් රාජපක්ෂගේ පවුලට ප්‍රබල පරීක්ෂණ දියත් තිබෙනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහි දිවි නැගුමේ විශාල මුදල් ප්‍රමාණයක් එළියට ගැනීම පිළිබඳව පරීක්ෂණ දියත් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට එරෙහි එවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳවත් මිග් වහරක යානා මිලදී ගැනීම ගනුදෙනුව පිළිබඳවත් පරීක්ෂණයක් දියත් තිබෙනවා. සිරන්ති රාජපක්ෂට එරෙහි සිරිලිය ගිනුම මුදල් වංචාව පිළිබඳව පරීක්ෂණ සිදු වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඒ සභාපතිවරයා නිසාන්ත වික්‍රමසිංහ, ඒ කියන්නේ සිරන්ති රාජපක්ෂගේ මල්ලිට එරෙහිව මහජනගේ මුදල් ඔල්ල කෑම නාස්ති කිරීම පිළිබඳ පරීක්ෂණ දියත් තිබෙනවා. යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග
युक्रेन कर्लिकर वंट अव्याध विकिनी पिलबंद परीक्षण नामल योषित रोहित नियोजनीकरण काल्टन क्रीडा समाज कित्तारामी बल विशाल प्रमाण काल्टन नाइट रेस गलवागन नेमत भारदी नतिवीं पिलबंद परीक्षण सुनामी मुदल वंचाव पिलबंद नेमत परीक्षण महाजन दीपल कोलकैम नास्ति क्रीम पिलबंद परीक्षण इन राजपक्ष हुरकंकर हुरकंकिरीमटे दंडवल लादेन एट दंडवल लादी सदा कटकर आयतन अंटे रही मत कदर गोडल बल पेमलटे रही जनता मत गुडन गीत पटु देशपालन अवश्यतावयान मत मन्नारम विल्पत्तु अभयभूमि उत्तर प्रदेश संवेदी वनकलाप हेलिपेहेलि करमेन तवत् अलुमिनिस गटुमक निर्माण क्रीमट गन्ना उत्साहयक पिलिबंदव अप ईए सीआईए हरहा हेलिकला मे ए पिलिबंद तवत् विमसा बैलीमक कलक एलटीटी त्रस्तवादी क्रिया हेतुवेन जन शून्योपवती मन्नारम सिलावतुर मरिचिकंडि कायकुल्यादि प्रदेश कलाइडम मकर दास गणना जनता विट विदा दियती मे एहि संचारे कलापट देखनीमट हेकिवूये मे हुदेक नेवत पदिंचिकिरी मक्नोव देशपाल उमनावन मत बलहात्कारें जनावास बिहिकिरी मे क्रियावलियाक बवाई मेवन विटात वनालीन पमनग्य विसिन वनांतर कलापे दक्वाम विदुलिरह नदतिबीम मवितेट करुणा ඔබ මේ දකින්නේ නැවත පදිංචි කිරීමලට මුවාවේ නිවාස ඉදිකිරීමට එලිපෙහෙලි කළ විල්පත්තු සංවේදී රක්ෂිත කලාපේ වනාලීන් රංචු වශයෙන් සැරිසරන අයුරුයි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් පදිංචි වීම ඇතුළු අනිකුත් මිනිස් ක්‍රියාකාරකම් බලක්වමින් ප්‍රදර්ශනය කර ඇති දෙන්නෙයින් පූර්ව අද්දරම මෙම පැල්පත් ඉදිකරන තුරු බලධාරීන් මුනිවත රැකීම මවිතයට කරුණක් නොවන්නේද මෙලෙස ඉඩම් ලබා දී ඇත්තේ ඇත්ත වශයෙන්ම මෙම ප්‍රදේශයේ ඉඩම් මහිමි පුද්ගලයන්ටද යන්න අප ප්‍රශ්න කර සිටියා මෙහෙද පුතලා ළඟදී දාවේ කවද දාවේ දවස් 3යි දවස් 3යි වනසතුන් නිදහසේ සෙරිසරන ඉඩම් රිසිසේ සිය දේශපාලන ආධාරකරු අතර බෙදා දෙන අදාළ අමාත්‍යවරයා ඉන්ද නොනමැති ඔවුන්ට නිවස තනා ගැනීම සඳහා රුපියල් 50,000ක් ද ලබා දී තිබෙනවා ඔක්කොමකුත් නැහැ කොහොමද දුන්නා කොහොමද කියන්නේ නැබැ කොහොමද නැහැ උපය දෙවෙනි එක අනිත් එක ආව කීයක් ගත්තද ඒක නිකන් पटु देशपालन अवश्यता मत अत्नुमतिक सिधुकरैति मे इडं बेदा दीम हेतुवेन मेम प्रदेशयाश्रितव इदिरियेदी देवंत अलुमिनिस गटुमक निर्माणे वीम किसिवेकुटत् नवतालिय नोहेकि अनागते निर्माणे वन एवन देवंत अलुमिनिस गटुमक करहा जातियट अहिमि वन मिनिस्हा अलि संपत वेनुवेन मेम ऐमतिवरया वग कियन्नेद सियल्ल सिधुवन तेक् नोदुटु ऐसैतिव नैसु कन्नैतिव सिटिना बलधारिन अवदिवन्ने कवदाद मे सिधुवन अकटयुत्त पिलिबंदव वत्मन् रजे इडं अमात्यवरया वनजीवी अमात्यवरया हो नैवत पदिंचिकिरीमे अमात्यवरया पवसन्ने कुमक्द सीआईए विमसुम्मेस निरंतर अवधियेन